उलवगे लौ सिंधु मखी अपने का मंग वाउलवगे रहती से दि मरुए मंग हाउले जी बतन नहीं तपुए का मंग हाउले जी बतन नहीं तपुए का मंग बाउल बनी ले तुनो तीन एन्नद मंग बाउल बनी ले तुनो तीन एन्नद मंग एक ओगुलो वागे की क्या है निकी उत्तम पहल में ही मरे ना पहल में ही मरे में टॉक विद बंदू बैठे से डाना बात सनावंत बैठे से डाना इधा मिधा वागे मिधा इधा वागे एमनंग आधा ही रिता सातुट वेन ओब अतर टा आवा एमनंग आधा बैठे से डाना आरंभ करने याना मोहत मेरा टे जनता आवट सुंदर वे इन्द पुलवां सती वैडे करला करला इरिदा होया आगन එකලහිනන් 12 වෙනකන් ටොක් විත් බන්දු වැඩසටහන සමගයි ඉන්නගෙන විශ්වාසය තුල ත්‍යාගනාද මවස්ථාවේ ඉදිරිපත් කරන වාසනාවන්ත සහජ කුසලතාවෙන්ම පිරිපුන් රංගන රටාවක් හෙබි වාසනාවන්ත රංගන ශිල්පියා රංගධාර චරිතාංග රංගන ශිල්පී මේ අසුනට මේ ආරාධනා කරා मागे मित्र रोजा सनी में रात में दिन्ना हम वन्नत लंग लंग ए यहलु मल तरा अत्रमा लेसिंग इंदन बैठन मगर मैं आराधना वत एक अपने सारीलांड वासनावंत रंगन सिल्पिनिया मेरा टे वासनावट बीवेच्च ये देमोपियांड पिंग ये दरुपेटिया मेरा टट मैं खलावट इधर ही फट करपुएक मीना कुमार इटे आई मैं आराधना रंगपालनेंगपालने आराधना पीली अरगन मेरा टे जनता वाले प्याक टॉक विद बंदूक सामग्र उदासन इरिदा उदासन है वो हम निदाजे मुझे लोक में बलाई न मोहतक ओपे ते बोले फैमिली में साल सातुटा इधर मामा एक ए विदेम पीली गन नगमां ऐतर में मीना कुमारी में ओपुतुमिया में रोजर सनीवरत न तुमा दान्ना की न काले कोचर काले अक्� मगे मतक अवधि करोत् अपे प्रवीण एक अपे महादेवंत नाट्यवेदी सुगत पालद सिल्वा महात्म्य आगे सांतुर सिबलानु नाट्यन समय मत रोजाय मुनगहने एक दसंस्य असू नाम अणु वार्षवल तमय अभी ये नाट्य कटित कराने तो करता मैं रोजाय हम बने आरी सातुटो ये वागे मैं उपतुमाट मैं तुम्हें मुनगहने हिदा मतलब उड़ामुल्ले මේ වාසනාවන්තයි කියන්නේ කොච්චර වාසනාවන්තද කියලා නම් gedaramai upanne. ඉතින් එහෙනම් හරි. gedara kollan.
ඒර පවුලේ මේ එකම දරුවෝද නැත්නම් තව සහෝදරවරු නංගිල හයක් ඉන්නවා අනේ අයියා එකම අයියා හිටියා අනේ ඔහු පවුගිය අගෝස්තු මාසේ සදහටම වෙන් වුණා අපින් ඊළඟට මල්ලි ඉන්නවා හරි 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 එතකොට මීනතුමයි ඔබතුමියගේ ආරම්භය කියන්නේ මොන ගම්මානේද මම මේ ගමට තමයි ආදරේ හේතුව මේ නගරේ වුණත් ඉතින් නගරවල ඔක්කොම ඉතින් ගම් නෝවේ ඔය තිබ්බ ගම් තමයි නගර වෙලා මේ ඔය කියන්නේ එක කන්ට්‍රි ඔෆ් ද ඉස් ඔෆ් ද ඉස් අ මේන් කන්ට්‍රි ඔෆ් ද ඉංග්‍රීසින් කියන විදිහට මම කියන්නේ ඉස් අ මේන් ද කන්ට්‍රි ඔෆ් ද ඊගල්ස් දෙයර් දැට් සොෆියා ද කන්ට්‍රි කියලා කිව්වට ගම්වල ඕවා ද කැන්ඩි කොලම්බෝ ද මේන් සිටි කොලම්බෝ ඒ වගේ ඔබතුමීගේ ගම ඔබ හරි මම ඉපදුනේ ගමක ඒ රාගම රාග මේක ගම්පහ දිස්ත්‍රික්කේ රාගම ගම්පහ ගම්පහ දිස්ත්‍රික්කේ එතකොට මේ දෙමව්පියෝ එතකොට එහෙමයි පදිංචියේ නේ නෑ නාරහම්පිට තමයි අපි තාත්තා යුද හමුදාවේ නිලධාරියෙක් නිසා මේ නාරහම්පිට ප්‍රදේශයේ මහල් නිවාසවල හිටිය ඇන්ඩර්සන් ඉතින් පුංචි කාලේ ගෙවුනේ ඒ පළාතේ ඉපදුනේ රාගම උනාට ඒ ක්වාටර්ස් හම්බුණා තාත්තට ඉතින් අපි පුංචි කාලේ නාරහම්පිට තමයි ඒක උර අධ්‍යාපනයේට මේ රජතුමන් මේ ඔබතුමාගේ අධ්‍යාපනයේ කටයුතු ආරම්භ වුණේ කොහෙද සෙන් තෝමස්ස් කොලෙජ් කෝට්ටේ කෝට්ටේ සෙන් තෝමස් කොලෙජ් ඒ කියන්නේ මොන්ටිසෝරි පාසලේ නම් ස්කෝලේ ආහා එහෙමනම් කොහමද මේ වාසනාවන්ත අභිමානණීය රංගන ස්වභාවය ධාරණය කරගන්න ආරම්භ කරපු දවස මට 1976 වසර මිල්ටන් ජයසූරිය කියලා මගේ මිතුරෙක් මාව එක්කරගෙන ගියා සුගතපාල් සිල්ව මහත්තයා හම්බෙන්න 76 මේ පාසල් සමයෙන් පස්සේ පාසල් සමයේදී ආ පාසල් සමයේදී ඒ 10 වසර වගේ කාලේ ඒ කාලේ ඊට කලින් මට අවුරුදු 16ක් විතර කාලේ එහෙම එහෙනම් ඉතින් මේ ඒ කාලේ ඉඳලා මේකට හේතුවක් තිබුණා බන්දු මහත්තයා ඒ කියන්නේ ගෙදර කන්නාඩි ඉස්සරහ තමයි වැඩිපුරම ඉන්නේ රංගපෑමේ පුදුම වුණා තමන් තමන්ට රඟපාන තමන් තමන්ට කන්නාඩි ළඟ ගිහිල්ලා ඉතින් කියෝනවා කටවල් ඇද කරනවා නහය හදනවා ඒ ඔරොත්තු දෙනවද ඇත්තටම රොජ මහත්මයා තමන්ට තමන් ඔරොත්තුවක් දෙනවද හැබැයි මේ එහෙමත් ඔරොත්තු දෙයි දන්නේ තමන්ට තමන්වත් ඔරොත්තු දෙනවද එහෙම චරිතයක් ඔබ මොනේ අම්මේ මන් දන්නේ හද දෙයිනේ ගෙද අර අර අවුරුදාසේදී අතෙන්ට ගෙනියලා සුගතපාල් සිල්ල මහත්තයා මොන ගස්සද රඟපාන්න යන්නේ රංගපාණ්ඩ තියෙන ඕමනාවටම තමයි යන්නේ අර කන්නාඩිය ගාව කන්නාඩි ළඟ රංගපාල පාල මං හිතන් මං හුත්තෝ නළුවෙක් කියලා පොට්ට පොරක් කියලා හිතා පව යනවා සුගතපාල සිල්ල මහත්තයා හම්බෙන්න මට රංගපාණ්ඩ හෙට ඉඳලා දෙයි කියලා යන්නේ ඉතින් අනේ මට දුන්න දුනු ගමුව කියන නාට්‍ය පිටපත දුන්නා මේක පිටිපස්සට ගිහින් කියෝගෙන හිටහන් කියලා එදා දවසම කලේ අර පොත කියෝපු එක පිටිපස්සට වෙලා එතෙන් සිට අවුරුදු 8ක් බන්දු මහත්තයා මං වේදිකාවේ පිටිපස්සේ අරක කියවනවා අරක කියවනවා නළු නිලියන්ට පෙළ මතක් කරනවා ඒක මා එකටේ ගුරා ඒක හරි උතුම් දෙයක් ඒක උතුම් දෙයක් ඉතින් මම මට දැන් තමයි මට මුල් දවස්වල තේරුණා ඉතකු මම රංගපාන්න කවදද මට දෙන්නේ මේ මංගල්ලේ මට මේක මේ කියෝ කියෝ ඉන්නද මේ පෙළ මතක් කරන්නද දෙබස් මතක් කිරීම පමණයි දවස් මතක් කරනවා නළු නිලියන්ගේ ඇඳුම් ටික මදිනවා ඒගොල්ලන්ට තේ එකක් හදලා ගෙනියලා දෙනවා අවුරුදු 8ක් වේදිකා පිටිපස්සේ පඩිය කීයද කියලා අහන්නේ නැද්ද මං අහන්න කීයද පඩිය කීයල් පාළුව ඒ 10ක් අපේ අම්මටත් දෙනවා ආ පහක් තියාගෙන පහක් තියාගෙන ඒ පහ හොඳටම ඇති ඉතින් එතෙන් ඉඳලා එතෙන් සිට තමයි ඉතින් මේ රංගපාන්න मौलिक पास भंडार नायक बालिका विद्यालय कोलंबो पश्चिम श्रेणी दुलासुन श्रेणी दक्वा कोलंबो विशाखा विद्यालय विशाखा विद्यालय सुंदर गौमाई टाइ गई गाला එලියට එනකොට කොහම එලියට ආවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. කමක් නැහැ මේ අමාරු වගේ මටත්. මම මේක අහනවම තමයි. හේතුව මේ තමයි ටොක් විත් බන්දු කියන එකේ ස්වභාවය. මේ වගේ යුගයක මේ පැයේ වැඩසටහනදී ඔබවන්
කලාකරුවන් මේ ස්ථානයට ආපුවම මට මේ ස්කෝලේ ඇඳුම ගැන කතා කරන්නම වෙනවා. මොකද මේ වගේ රුවක් ඒ ලෙවල් දක්වා යනකොට විසායකයකේ විසායකක බැබලෙනවා. ඒ කියන්නේ පන්තියේ ගෑනු ළමයි එක සෙල්ලමක් නෙමෙයි විසායකකෙත්. බොහොම ඇඩරුව ඉන්න දරුපටව එන්න ලැබිච්ච ඉස්කෝලයක් අධ්‍යාපනෙත් එක්කම රොජර්. නමුත් මෙතෙන්දී අපහසුතාවයකට පත් වෙන්න ඕන ඔබගේ ප්‍රශ්නයක් නෙමෙයි. ලුහුබැඳීම්. විලිලැජ්ජයි ඒකේ ලුහුබැඳීම් ගැන. ඔබ දන්නේ නැතුව පිස්සු වගේ දුවන කට්ටියක් ඉන්නවා. ඔව්. ඔන්න අව ඔන්න දැන් ලබිනවා දැන් ලබිනම කාරේ අරයින් කොල කෑල්ල දාපන් අහුවෙන්න බම් මරයි යකෝ එහෙම තරුණ තරුණයෝ මොකද එහා පැත්තේ මෙහා පැත්තේ ඔය කොලෙජ් ටික ඒ විදියට ඉසිපතන මහානාම එහෙම ඔක්කොම කරකිනවනේ ඔව් ඉසිපතන එහෙම කරකිනවා කියන්නේ සෙල්ලමක් නන් නෙමෙයි ඒ වුණාට හරි සන්තෝෂ කොල්ලෝ ටික ඉන්නේ මම අදට ආදරේ ඉස්කෝල මොකද හරි හැඩි දඩි රග රගර් කියන එක මේ රටේ දෙදරෝපු ඉස්කෝලයක් ඉස්පතන මහාවිද්‍යාලය ආ ඉගෙනේ තොප් සද්දන්ත පිරිමි වීකරපු ආර ඉස්කෝලේ හරි ආසයි මේ හරි රස්නේ වගේ ඉස්කෝලේ ඒ වගේ ඉස්කෝල ආලපාලක ඔබතුමිය වාහනේටවත් නැග්ග කිව්වොත් මගේ ඇඟ ඉරිවැටෙනවා इसीपत्न विद्यालय नारायणपीठ में लंगाई मगे मल्ली इसीपंत गए दवास थिंग इट पास मल्ली मैंने पास गिया थिंग पास पाइंग अभी लंगाई लंगाई ये पाइंग आने को थिंग अर की वे देवास नम पास गुडक लावट मम क्रीडा पेट तमाइ गुडक मोने कुंजिकाल सिरमा की क्रीडा के आने नेट बॉल बैडमिंटन मलल क्रीडा तुंगांशेम मे समस्त लंका मट्टम गिया ई थिंक क्रीडा नायिका वटयुत करा दल पांदु नायिका बैडमिंटन नायिका वे कटयुत करा युट अरखीनवागे क्रीडावट यमुनकोट तमाइ गुडक्लावट ये क्रीडा ये अंशवल नाय नायिका वकट कटयुतुकदी वगकीमुना थिंग එහෙනම් මම හිතන අර ක්‍රීඩාවත් එක්කම ආදරය කරගෙන ගියාද ප්‍රේමණීය තත්වයක් ආවේ නැද්ද නිකන් අර පිටිපස්සෙන් ආපු ළමයි නිකන් ක්‍රීඩාවට ගියාද මට මතකයි බැඩ්මින්ටන් කරන කාලේ ඒ මේ තරඟයක් තියෙන දවසක මේ එක්තරා තරඟයක් ඉවර වෙද්දී මේ එඩ්‍රස් එකක් මට ඇවිල්ලා දෙනවා මගේ බාල පන්තියේ මුදුමයි ආවේ නැත්නම් අනේ එන්න ඕන. ඔව් ඒ ආවේ මට මතක විදිහට මේ කැන්ඩි කිංස්වුඩ් වල. හරි දන්තෝද මම මේ මාර හතක් රෝජ ඒ ඇඩ්‍රස් එක දුන්න එකට මං හිතුවා දුන්නේ නැහැ කියලා. දීලා ඉතින් ගෙනලා දුන්නාම කවුද දුන්නේ කියලා දන්නෙත් නැහැ මේ හම්බුණා ඊට පස්සේ ඒක ඒ එතනින් ඉවරයි. ගොඩක් වෙලාවට ඉතින් පාරේ යන එනකොට ඔය තමයි මූලික ලිපි නේ නේ පිරිමි ළමයි මොකටද වන්ද කියලා දන්නේ නැහැ ඔබතුමනි නෑ ඒතර හිතුවේ හරි වෙනසක් ඉතින් එහෙම ලැබෙනකොට මේ කවුද එහෙම කියලා දැනෙන්නේ නැහැ හැබැයි ඒතර වයස කීයක්ද එතකොට 7 වෙනි ශ්‍රේණිය වගේ 7 වෙනි ශ්‍රේණිය ඔව් 7 8 9 වසර වල තමයි බැඩ්මින්ටන් නැතරන්නේ ඔව් එතකොට ඒ කාලේ ඒ කියන්නේ දැනීමක් නැති නිසා මේක ඒක එතනම නිෂ්ප්‍රබල වුණා. නිෂ්ප්‍රබල වුණා. ඉතින් ගොඩක් කලට 11 වෙනි ශ්‍රේණිය, 12 වෙනි ශ්‍රේණිය ඒ කාල වකවාන වලත් ක්‍රීඩා ජාතික පාසල් ක්‍රීඩා වලට සම්බන්ධ වුණා. එතකොට ඉතින් ඒ ඉවෙන්ට්ස් කරනකොට සමහර අය අහනවා, කතා කරනවා එහෙම තිබුණා. ඉතින් අර වගකීම නිසාම පාසල් ශිෂ්‍ය නායකාවක්ව කටයුතු කරපු නිසාම මේ අර වැදගත්කම අර කොහොමද? ඇත්තටම ලැබුණේ නැහැ එහෙම අවස්ථාවල් අඩුයි ගොඩාක්ම. ඉතින් ඔතනදී අර වැදගත්කම ලැබුණේ පෙරපිනකට වගේ මම හිතන්නේ ඒක මම හිතන්නේ මීනා කුමාරි ඔබ තුමියගේ ස්වභාවයත් එක්කමත් එක්ක බලපායි. මම හිතන්නේ ඒක නම් ඉතින් ඇත්තටම අපිට නම් ඉස්කෝලේ යන කාලේ අපිට බලපෑවේ නැහැ. අපිට බලපෑවෙත් නැහැ මේ රොජ මහත්මයාට බලපාලා නැහැ. මම හිතන්නේ නැහැ කියලා හිතෙනවා. ඔච්චරම විනයගරුකව ඉන්න පුළුවන් තත්ත්වයක් මටවත් උනේ නැහැ. මම හිතන්නේ රොජ මහත්මයා ඔබතුමාටත් කිසිම විනයක් උනේ නැහැ නේද? ඒ සම්බන්ධ ප්‍රේමණීය තත්ත්වය ඉස්කෝලේ යන කාලේ තිබුණේම නැහැ. එතකොට අර වගේ වගේ වෙච්චද ස්ටේජ් එකට ගිහින්. ඔව්. ඒකමයි. ඒකමයි. ඊට වඩා බන්දු මහත්තයා අපිව යොමු වුණා සාහිත්‍යයට, බටහිර සාහිත්‍යයට, දේශීය. මේ පුදුම දෙයක්නේ.
ඒවා නොතිබුණා නෙමෙයි. ඒවල් තිතින් දීපින දානවා එහෙන් දානවා මේ ඉතින් එන්නේ නැහැ. ඔව්. මොකද අපිත් අර මේ කිසි තේරුමක් නැති තත්වෙන් ඉන්නේ. තත්වෙන් ඉන්නේ. ඔව්. ඒ ගෑම් ළමයි බලපම ඒ ගෑම් ළමයට ආපහු රොජ මහත්ම හැරිලා බලනකොට තේරෙනවා තේරුමක් නැහැ මේ. වැඩක් නැහැ කියලා. වැඩක් නැහැ කියලා හිතෙනවා ඇති. ඒ මොකද ඒ ඉතින් අපි ඉතින් අර කලිසමක් දැම්මා, සෙරපු කුට්ටමක් දැම්මා, ටී ෂර්ට් එකක් දැම්මා, බෑග් එකක් කෙල්ල ගත්තා. අපිට තියෙන්නේ අරකට ලොල්. අපි මේ ලවින් නෙමෙයි. මේ චරිතාංග පැත්තයි මේ ක්‍රියේටිව් එක නේ. ඊළඟට ඔය බොන්සායි කලාවත් එක්ක ගොඩක් හැසිරෙන්න පටන් ගත්තා. ඒවල පෝච්චි හදන එක ගොඩක් හැසිරෙන්න පටන් ගත්තා. මම මේ දවස්වලත් ඒවල ඒ පෝච්චි හදනවා මගේ ඉතින් මගේම නිර්මාණයක් කරනවා මම. හරි හරි. ඉතින් ද මට අර දැන් වේදිකාව මත සැරසිලි වේදිකා සැරසිලි පසුතල නිර්මාණ ඇඳුම් නිර්මාණ ඒ සියල්ල මං මං කරපු මිනිහෙක්. ඒක හදාරපු මිනිහෙක්. ඒක හදාරමින් තමයි මගේ ගමන මම මේ ඇවිත් ඉන්නේ. දැන් බලන්න ඇත්තටම රොජ සෙනෙවරතුමන් මේ ඔබතුමන්ගේ දැන් මේ ආදර්ශය දැන් අපි කොහොමද දැන් මේ අපි මෙහෙම බිහි වුණේ කොහොමද? රොජ සෙනෙවිරත්න නම් රංගන ධාරියෙක් කොහොමද බිහි වුණේ කියන එක දරුවන්ට මේ අවස්ථාවේ. ඒතකොට විශ්වවිද්‍යාල පාසලේ සෞන්දර්ය අධ්‍යාපන පාසලේ කොහොමද මේ මැක්ට කෙනෙක් වෙන්නේ? කොහොමද මේ තාත්වික රංගන ශිල්පියෙක් වෙන්නේ? කොහොමද මේ වගේ මිනිසෙක් බිහි වෙන්නේ? මිනිසෙක් ජීවත් වෙන්නේ කොහොමද විනය? කියන එක ඇවිල්ලානේ ජීවිතේ මේ මේ පැය ගාණක් මේ වෙලාවේ ගත කරනකොට මේක ලෝකෙට යනකොට මේ කවුද මේ? ඒතර මේ නිකම්ම නිකම් මීනා කුමාරි තුමියද? මේ නිකන් නිකාම්ම නිකන් රොජසන විරත්න තුමාද? නෑ. මේ ඇවිල්ලා මිනිස්. මේ ඇවිල්ලා චරිත. රඟපාන්න විතරක් නෙමෙයි. රටේ ජීවත් වුණා. මේක තමයි පුතේ වටින්නේ කියන එක තමයි ප්‍රශ්නේ. මේක ජෝක් එකක් නෙමෙයි. එහෙනම් අපි සම්බන්ධතාව මැදිරියටත් යන්න ඌ මොනයි? ඒ වුණාට මං අහන්න ඉන්නවා ඉතිස්සෙල්ලා. ආ ඔබතුමන්ගේ සත්‍ය රංගනයට එනකොට ඒ කියන්නේ මුලින්ම තමන් ජනප්‍රියයි කියලා කියන්න ලැබිච්ච එක ප්‍රථම මේ ඇත්තටම මේ එකක් සුගතපාලද සිල්වා මහත්තයා අපේ ඔළුවට දාපු දෙයක් තියෙනවා අ සුගතපාලද සිල්වා මහත්තයා ළඟ මේ වේදිකාවේ හැසිරෙනකොට වේදිකාවත් එක ගත කරනකොට ඔහු දකින්නනේ අපේ කැමැත්ත වේදිකාවට අපේ තියෙන ලොල්කම අපි මේ තරම් වේදිකාවට ලොල් කියන එක ඔහුට දැනෙනවානේ ඒ දැනීමත් එක්ක ඔහු අපිව ගන්නවා ඔහු අපිව නිකම්ම නිකම් මිනිස්සු හැටියට ගත්තේ නෑ අපිව ගත්තේ අපිව මේ අපි මැටි ගොඩක් වගේ කියන එක තමයි ඔහු ගත්තේ ඔහුට ඕන කරන දේ ඔහු හදාගත්තා අපි ඇතුලේ මේ මේක රොල්ලා කරකෝලා අඹරලා ගුලි කරලා ඔහු අපිව හැදුවා ඔහු අපිව හැදුවේ මූලිකම දේ තමයි හදපු තැනම කියවීම මුළු ලෝකෙම කියවපන් අපි තවමත් අංශුවක්වත් ලෝකෙන් කියව ගන්න බැරි වුණාට ලෝකෙම කියවන්න තමයි try එක දැනුත් දැන් ඔහොම ඔය ලෝකේ කියවන්න ගිහිල්ලා මිනිස්සුව ගැනත් බලන්න ගිහිල්ලා මිනිස්සු අතරටත් ගිහිල්ලා යාලුවතර ඔක්කොම ඇතුළට ගිහිල්ලා එතෙන් තැන් වල රජතුමන් රිංගලා අමාරු වෙදිච්ච දණක් කියන්න තියෙනවා අනේ අම්මේ කියන්නකෝ දෙකක් විතර එකක් නෙමෙයි දෙකක් ඒ දෙකක් විතර ආසයි දෙකක් විතර මම අමාරු වෙදිච්ච එක තැනක් කියන්න හොඳම එකක් ගන්න හොඳම එකක් කියන්නම් ආයි සුන්දර කියන්නේ මෙමෙ නෑ මල්වත්තක් වගේ හරි අපි යාළුවෙක් ආවා අපේ ගෙදර හදිස්සියෙන් ආවා ඒ යාළුව ඇවිල්ලා තේ බීලා ඔක්කොම කරලා ගියා අවබෝධ කරගන්නකෝ හොඳ ගියා ගිහිල්ලා පැය කමාරකට දෙකකට විතර පස්සේ මං හරි ඉතින් මගේ අනිත් වැඩක් කරා මං තේ එකක් බිව්වා එහෙට ගියා මෙහෙට ගියා මං දැක්කා මිස් ඈ කන්නාඩි කුට්ටමක් තියෙනවා මං මේ කන්නාඩි කුට්ටම කාගේද ගෙදර දන්නේ අර මේ අර ආපු කට්ටියගේද දන්නේ නේද ආ කොහොමද ඇවිල්ලා ඉල්ලයිනි කියලා මං රාකෙන් තිබ්බා හිටිගමන් මට කතා කරනවා පොලිසිය ඔයිසි මහත්තයෙක් පොලිසිය මේ මාර්ගම් පැත්තේ ඔව් පොලිසිය කී කතා කරන අයිබෝන් කවුද මම මාර්ගම් ඔයිසි ඔව් කියන්න මැත්තුවා මේ කන්නාඩි කුට්ටම හොරකම් කරලායි කියලා පොඩි කම්ප්ලේන් එකක් තියෙනවා ඈ
මන්දන්නේ මම කන්නාඩි කුට්ටම කොරකම් කරේ නැන්නේ මේ කන්නාඩි කුට්ටම කවුරු හරි ආවිල අපේ ගෙදර තියලා ගිහින් තියනවා ආන් ඒකව මම මේ හොයනවා කවුද ඉතින් පොඩයින්ද පොඩයින් පොඩයින්ද දෙන්න දුන්නා දුන්නේ කාටද ඉතුරු ටික ඔබතුමා කියන්න ආ මේ මේ අර මම කතා කරු මම කතා කරු මට අමාරුක දාන්න ගියේ මම මට තව පොඩි නඩුවක් දාන්න ගියා කන්නාඩි කුට්ටමක් ගත්තයි ඒ කියන්නේ මගේ කන්නාඩි කුට්ටම නැති වෙලා මට යාන්තම් මතකයි ප්ලේන් ඩේ බිව ගෙදර මේක නිකන් ගන්න ගියොත් හොඳ නෑ කියලා මම OIC බවට මම්පත් වුණා මේ රොජර්ස් නිවරත් තුමන් හැමෝටම ලොක්කු ලනු දෙනවා මම කතා කරේ මේ හන්නේ හෙලෝ මම මහරගම පොලිස් ස්ටේෂන් කම්ප්ලේන්ට් එකක් දාලා තිනවා රොජර්ස් නිවරත් කියන්නේ රංගන ශිල්පියාද ආ ඔව් එහෙමනම් ඕම් ඔයි ටෝන් එකකින් තමයි ගියේ කෑවා विशाल अने मैं मत करने दे पामा जो यार जो आते ऐह मम्मली कंडो ना ना ऐ थिंग तंबली के दिया अने ऐ थिंग इच्छर द ना ऐ हम उल कोड मांस वेन लो ना बीत्तरे देखा बुल साइकल ला वाडे देखा वाडे में तो कोड ओर ना की क्या किन्नो कैम हुए लकी बच्चा अली कैम हुए लकी बाप दे आरमिया प्रोडक्शन ने के आप हुए ना जो मात्रे का अभ्यंतर मानसिक तत्व मीना कुमार तुम्हें මම මට අර ජෝවන් කර කිව්වහම මට මතක් වුණේ ජෝවබේ මහත්මයාව වෙල්ලෑයක් මැද්දේ ගලක් තිබුණා ඒ ගල උඩට වෙලා මම ඉන්නවා දැන් ජෝවන් කරෙත් ඉන්නවා මගෙන් ඇහුවා මේ පුතා කියලා මට කතා කරේ පුතා මේ කොහෙද ඔයාගේ තාත්තා කවුද කියලා හව මං කෝ එකපාරට තාත්තා වැහුවා මං කෝ මේ තාත්තා කොහෙද වැඩ කරන්නේ මං කෝ යුද හමුදාවේ කියලා ආ ඒක තමයි කිව්වා මං ඇහුවා ඇයි කියලා ඒක තමයි මේ පුතා ඉන්න විදිය වෙනස් කිව්වා. ඒ කියන්නේ එයාගේ රංගන ජීවිතයේදී මුණ ගැහිලා තියෙන ඒ වයසේ අයගෙන් මං වෙනස් කියලා කිව්වා. ඉතින් මං අහ මොකද්ද ඒක මට තේරෙන්නේ නැහැ කියන්නේ කියලා. ඒක වචන වලින් කියන්න බෑ. තව ඉදිරියට මේ ඒ කියන්නේ හැම කෙනෙකුටම දැනගන්න පුළුවන් වෙයි. ඔබතුමා මං හිතනවා මෙතනට ඇවිල්ලා අපි වචන දෙක තුනක් කතා කරේ. මට හිතෙනවා මේ ඒ ඒ ඒ වගේම ඊටත් වඩාද මන් දන්නේ ඔබතුමාට ඒ දැනුම මන් හිතනවා මේ ශේෂ්ත්‍රයේ දැනුම ඉතා විශාලයි කියලා මට දැනෙනවා මේ මොකද ඒ කතා බහ වචන දෙක තුනයි අපි කතා කරේ මට මුණ ගැහිලා නැහැ ඔබතුමා ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඒක මන් කිව යුතුමයි මම බැලුවා චංචල රේඛා චිත්‍රපටය ඒ චිත්‍රපටය බලද්දී ඔබතුමාගේ රංගනය මට මේ කියන්නේ ඔළුවෙන් අමතක කරන්නම බැරි තරම් මට මතකයි මේ දැන් මෙමය දැන් මමනගේ මම දැන් මම දැන් ඔබතුමේ නෙමෙයි නේ මේ වැඩසටහනට ආරාධනා කරේ මට ආරාධනා කරා වගේ තමයි දැන් නම් කතා කරන්නේ මට හිතුණා ඒක කියයි නෑ කමන්නේ නෑ 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 ඉනෝ ඉනෝ මේ දෙකම පටලා ගත්තත් මට කමන්නේ නෑ මම මේක ටෝක් විත් මීනා කියලාත් කියනවා ඔව් टॉक विद रोजा कीलत कीनवा हमें का अतने नम्मे टॉक विद ते को काट दाग गत्ता तर पिटिपास दिए ने बंदू कीने नम्मे मैं दे देना के काउरु गत्ता मटर हम लोग कमाक हम मैं का मुन्ना एक एक पौधी ना कमाक ने एक कैसे वेदा ये दे अपि देखो लो तुम बोल लेके मैं तीनों राइट एमना बंदू कीना टॉक विद बंदू एडजस्टानिंग बंदू कीना कथा करना मैं ब्रेम मैं විරාමේ ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? ඇක්ටිවේට් කිරීමට රුපියල් 345ක් රීලෝඩ් කරන්න. ටෝක් වෙබ් බන්දු
ලියලා ඉවරලා පෙන්වන්න පුළුවන් මේම බබු පැත්තට තියාගෙන පෙන්වුවම කැමරාව වලට ගන්නවා ලෝකෙම බලා ඉන්නවා නෑ එතකොට අපිට කටින් කිව්වට කමක් නෑ ගන්න මේක ලියලා කටින් කියන්න පුළුවන් දැන් ලිව්වට පස්සේ මම අහනවා මේ ලියපු එක මොකක්ද කියලා එතකොට කියන්න පුළුවන් ආ එවනම් මෙන්න මෙතෙක් රොජසෙන විරත්නතුමන් රංගපාපු අයගෙන් ලස්සනම හැඩරුව තියෙන නිල හරිද ආ सुंदर එදා ඉදම්ම දැනිච්ච කෙනෙක් ලියනවා හරි මම රඟපාලා තියෙනවා හරි 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 රොජේනම් පෙන්න වසන්ති චතුරා ඇයි මේ කඩවසන් නලුව සනත් කුණපිලද ඇයි රයිට් එනන් තියන්න මැද්දෙන් දෙකම ඉවරයි රයිට් වෙරි ගුඩ් තව තිනා जो अभे विक्रम वसंती चतुरानी ओके वसंती चतुरानी अरे ओब तुम्हें अरे ओब दिपलटम मुनगे कटकार कटकार दिपलटम ना देखा कटकार निलिए एक वचन या फिर क्या विश्वास या कि उदाहरण එකයි හොදේ නම නම් කීයක්ද එකයි එකයි එක ලියලා කැපුවා ආ කමන්නේ හරිද රෙඩි රයිට්ස් එන ඔහෙ පෙන්න රොජර් තුමා පෙන්න ඔහෙ පෙන්න ඔහෙ පෙන්න කපුපු එක පෙන්නන්න ඕනේ ආ ඔබ තුමිය පෙන්නන්න
සුසලා කෝට්ටගේ හරි සන්තෝසයි මාසිය දිරිසිං මාසිය දිරිසිං අනේ අපාතරේ නෑ ඕනේ අපාතරේ නෑ ඉතින් පව් මේ මම මේ මේක මේ මගේ ජීවිතේ පටන් ගන්නකොට ඔව් 76 ඔව් මට මුණ ගැහිච්ච චරිත ආ ඒක සාධාරණයි ඕකේ ඔව් මේකත් කියන්න ඕනේ ඉතින් චරිතත් එක්ක අපිට දක්ෂ නැවෙන ඔව් ඇත්තටම දක්ෂම රංගන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් මෙහෙර චරිතාංග රංගන ශිල්පිනියක් සුසිලා කෝට්ටේ ඉන්න ඕනේ අපිට මේක දැනෙන්නේ මෙහෙම ඔව් ඒ නෑ නෑ මේ ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා සුසිලාගේ නම දැන් කටකාර රංගන ශිල්පියක් කවුද කියලා ආපුවම සුසිලා කෝට්ටේ කියලා කිව්වම ඒකදී ඇත්ත ඇත්ත කියන්නේ සුසිලාගෙන් එකක් ආපුවම 18ක් විතර වගේ කියනවා ඉතින් දැන් මෙතන සාධාරණීකරණයක් තියෙන්න බෑ නරකන්නේ මේක ඇවිල්ලා ඉතින් ඇත්තටම මේක ජන ප්‍රසාදයක් දැන් අපි සුසිලා අගෞරවයක් කරනවා ඔබතුමනි ඇත්තටම මීටත් වඩා කතා කරමු අපි සම්තෝෂයෙන් කතා කරමු හැබැයි ඉතින් පොඩ්ඩක් නවත්තන්නත් බලා ගන්න මොකද රහල්ම කියලා තියෙනවා මට මේ බන්දු මේ පුළුවන් නම් රහල් සුසිලා කෝට්ටේගේ තුමියගේ මාත්මය මට කියලා දෙනවා බන්දු පුළුවන් නම් නවත්තන්න කියලා හස්බන් කියලා දිනවා මට නවත්තන්න කියලා සුසිලාව සාධාරණයි ඇත්ත ඇත්ත සාධාරණ don't worry okay next one ඉක්මනින්ම කේන්තියන රංගන ශිල්පිනිය ඉක්මනින්ම කේන්තියන ඒ කියන්නේ බොහොම තප්පර ගානට පට පටව ගාලා පුපුරන්නේ මීනත් එක කවුරු හරි කේන්තියෙන් එහෙම නෑ අනේ වාරිදී ආදරේ වාරි ආයිසකයි පව් ඔයා ගාවට එනකොට ඒ කට්ටියගේ මම මොනව හරි බහිනවා ඇති වේගේ ඔව් එහෙම කියන්නේ ඔයා නිවිලානේ හරියට හරි එතනනම් ඒක හරි ඉතින් නෑ පිට එහෙමනම් එන ඉරක් ගන්න සාදර රොමස් එහෙම ඉරක් ගන්න ඉරක් මට කේන්ති එහෙම ඔයා ඉරක්ද ගන්න ඉර ආ ගන්න දෙකම කොල්ල දෙක තියන්න එතකොට මේ නොහොඹිනාම වැඩ කටයුතු කරන රංගන ශිල්පියා තමන්ගේ සෙට් එකේ හෝ රංගපාන කොට හෝ ඉන්න කොට හෝ නොහොඹිනා කියන්නේ නරක නෙමෙයි මේ ආහහහ නරක නෙමෙයි නොහොඹිනා කියන්නේ දැන් අපි ගොකෝ මට තේරෙනවා කේල්ලෙල්ල තියෙනවා අඩිය තිබ්බ ගමන් දැන් මෙයාගේ පස්ස ඇනෙනවා බිම ඒක දැනගෙනම එතනින් තියෙනවා නොහොඹිනා නෙමෙයි ඒක ටිකක් අපහසුතාවයකට පත් කරන රංගන ශිල්පියක් දැන් හරි හරි ද ඔව් මහත්තයා කියලා මෙ ලියන්නකෝ දැනත්තා හරි බලමු එන්නන්නේ නෑ පොඩ්ඩක් ඉන්නකෝ මේ හිත අදාගෙන ලියනවා වැඩතරන පෑයි තියෙන ගමන්නේ වැඩසටහන් දෙකක් කරන්න වෙයි දන්න නෑ ලියයි ලියයි ලිය අද ලියන්න නැත ඕකට තියනවා නෝමිනා මම දැක්ක නෝමිනා වැඩ නෝමිනා නෙමෙයි මිනිස්සු අපහසුතාවයට පත් වෙන ඔය නරකත් නෑ ඉතින් නරක නෑ උඩටම හොඳයි හොඳයි ලියන්න පෙන්නනෝ ආ එනම් පෙන්න මම ඒව ඉගෙන ගත්තෙත් මෙතුමගෙන් ටෝනි රණසිං අනේ අම්මේ හරියටම ලිව්වා මහේන්ද්‍ර පෙරේරා හරියට සන්තෝසයි ඇත්තටම මහේන්ද්‍ර පෙරේරාතුමා ඇත්තටම ඔබතුමා නිසා හරි අපහසුතාවයකට ඇත්තටම අපිත් පත් වෙන වෙලාවල් තියෙනවා ඔය හරි සන්තෝසයි මහ විශාල රංගන ධාරයෙක් හරි සතුටුයි ඉතින් රංගපෑම ඉගෙන ගන්න පුළුවන් අපිට ඔබගෙන් පවා ඒ හින්දා ඔබගෙන් නැබැයි මේ මේ ඔය ලොන්තපෝස් වැඩ හරි මේ අපි ඉගෙන ගන්න බෑ ඒ වුණාට ඒ වගේ දේවල් කරලා පාඩුවේ වැදගත් පිටේ ඉන්න ඕ පළවෙනි අත්දැකීම මහේන්ද්‍ර අයියා ඔව් ටෙලි නාට්‍ය සහ චිත්‍රපටත් අනේ ඔව් ඉතින් බොහොම විනෝද ජනක අපහසුවක් හරි 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 ඒ වගේ දේවල් තිබුණා ඔව් නේදයි දැන් ඔබ ඔබ දෙපළම ඔබ ගැන වචන තුනකින් ලියන්න ඔබ ගැන ඔබ ගැන වචන තුනකින් ලියන්න ලියන්න අනේ මීනා මම ලියන්නද දුවා එක වචනයක් ලිව්වා අර මක්කේ කරන්නේ ඔය ඉක්මනට ලීලා දෙන්නකෝ ඔන්න රයිට් වෙන්න අහස අම්මා මොකද ඒකේ අදහස අහස බදාගෙන අල්ලන්න බෑනේ ඒ කියන්නේ ලබා ගන්න බෑනේ බදාගෙන අල්ලන්න බෑ මොකුත් නෑ නේ ඩස්ට් සියල් everything is මම ගැන නෑ මොකුත් නෑ අහස විවෘතයි ද
ඒක වචන තුනෙන් ලියන්න කියුව එක එකෙන් ලියලා නිකන් අපි හොල් මං වුණා වගේ මේක මොකද්ද ඒ වකරේ මීනා එහෙම බෑ මීනා කුමාරි තුමිය ඔබතුමියත් මොකද කරන්නේ මියා ලියනවා ලියුමා ඕ ඔය ලියම නම් මම මං ගැන ලියම නම් නෙමෙයි දන්නේ නැහැ ලියුමක් නෙමෙයි මේ ලියම නම් ලියුම ලියුමක් නෙමෙයි බලන්න සරල උපේක්ෂා ගත සහගතව ජීවිතයක් දැකීමට කැමති කැමති කෙනෙක් ඔව් රයිට් හරි බොහොම ස්තුති ඉවරයි හරි ප්‍රශ්න ඉවරයි දැන් නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ඔබ අනිවාර්යයෙන් ඇත්තටම රජතුමා අමාරුයි ඇයි මොකද නම් මේ අහපු ප්‍රශ්න අපි නිකන් ඔය නිකන් ඇහුවට ඒක ලියන්න ගත්තම තමයි එන්නේ ඔළුවට නේ නෑ නෑ එහෙම ලියන්න අරගෙන මෙහෙම අරගෙන පෙන්වන්නේ ලෝකෙට නේ එතෙන්දි මේ වැඩසටහන ටෝක් විත් බඳු නෙමෙයි ඒකයි මං සුසිල කෝට්ටගේ තුමියට මහේන්ද්‍ර පෙරරාතුමාට මේක ඒත්තු ගැන්නුවේ වැඩසටහනක් සමග රසික රසිකාවියන්ට පොඩි ඉඟියක් අපහසුතාවයකට පත් කරන මිනිස්සෙක් කවුද වැඩකදී එතකොට මේක අපහසුතාවය කියන්නේ ගෝරියක් නෙමෙයි නෑ නෑ මේ නිකම් පොඩි වෙනා දීකක් හැබැයි උනට ඒක ප්‍රබල ඉතින් ඒකයි අර ටිකක් ලේට් වෙන්නේ අර Taman තනි වෙලා වගේ පොඩ්ඩක් නෑ අනිවාර්යයෙන් මේක හොඳ දැන නරකද කියලා දෙපාර එහෙනම් අපි මේ වෙලාවේ සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා ඉන් අනතුරුව ටෝක් විත් බන්දු වැඩසටහනට එනවා බොහෝ දේ කතා කරන්න තියෙනවා තියෙන්නේ පැයයි බලමු ටෝක් විත් බන්දු प्रांत රජ කෙනෙක් මම පුරෝහිතයා එහෙමයි රජතුමාට යෝජනාවක් ගේනවා පුරෝහිතයා රජතුමා විවාහ වෙලා නැහැ ඉක්මනට විවාහ වුණොත් හොඳයි කියලා පුරෝහිතයා ගම්මානෙන් යෝජනාවක් ගේනවා රජකුමාරිකාවක් කරගන්න පුළුවන් දියණියක් හොයාගන්න ඒ දියණිය සාමාන්‍ය පවුලක ඉන්නට රජතුමා බැන්නට පස්සේ රාජකුමාරිය වෙනවා ඒ යෝජනාව ගේන්න යන මොහොත තමයි මේ. ඒකර ඔබතුමාට දැන් ඉදිරිපත් වෙන්න වෙන්නේ රජතුමා වශයෙන් ඉදිරිපත් වෙලා පුරෝහිතයා ඇවිල්ලා මේ යෝජනාව කරනකොට ඒක අහගෙන ඉඳලා ඒකට උත්තර සපයන. ඒක කරන්න ආරාධනා කරන්න ඉන්නවා.
පුහුණු වෙලා නැහැ අපි. නැහැ. අපි දෙන්නට පුළුවන් විදියට ජනතාව වෙනුවෙන් මෙතෙන්ට ඇවිල්ලා ඔය සබහාමේ ගන්න උත්සාහ කරමු. රජසුමනි කිමද පුරෝහිතේ? රජසුමනි හරි සෝක් වැඩක් වුණා රජසුමනි. මම මේ අවුරුදු ගානම බලා හිටිය රජසුමා ගැන මට තේරුණා රජතුමාගේ ජීවිතේ මේ රජ කමම කර 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 රටට සේවයක් කරනවා මිසක් තමන්ගේ ජීවිතේට යහපතක් වෙන්නේ නැහැ කියලා හිතලා මම යෝජනාවක් කරන්න රජසුමනි මේ ආවේ. ආ. කියා පිය. රජසුමනි. ආ. මාව පේන්නේ මෙහාට උනා. රජසුමනි. අපේ ගමේ ඉන්නවා විශාල පවුලක් නෙමෙයි ඉතාලම කුඩා අහිංසක පවුලක් මොකද ඔබ ඇද වෙලා ඉන්නේ රජතුමනි මේක කිව්වෙන් පස්සේ මම කෙලින් වෙනවා ඒකයි මම මේ පවුලේ ඉන්න ලස්සන කුමාරිකාවක් වෙන්න රාජකුමාරිකාවක් වෙන්න එක්කෙනෙක් මගෙත් නැද වෙන එක්කෙනෙක් ඔතන වඳින්න කියලා යෝජනේ කරන්නේ ආවේ කියලා මම වෙලයි ජනගම් පුරෝහිත මට තේරුණා මට ඉදරවෙන්න සමාවෙන්න වරෙන් දැක්කේ මට තේරුණා මට තේරුණා අය මොනේ ඉන්නේ ඒක ඇද උනේ මට තේරුණා ඔව් ඉතින් ඔබ ඇද උනේ ඔබ ගිනව යෝජනාව අහන්න ඔව් ඒ කියන්නේ දැන් ඔබ පට්ට ට්‍රයි එකක් දෙනවා පුරෝහිතයෝ මේ රජකමට කවුද මේ රජකමටයි ඔබ මේ අන්ති අදින්නේ ඔව් බොය ඥාති දියණියක් උස්සගෙන මට කසාද බන්දලා දෙන්න හදන්නේ ඒකට ඔව් රජතුමා තේරුණා මට තේරුණා මට තේරුණයි කියලා ඔබට තේරිලා ඔබ ඇද උනා ආව අද උදේ පුනොද චෙක් මේ සෞතු රංගපෑමක් ලොක දෙන්නගේ මෙහෙම මහා පුරුෂයෝ වගේ හොඳට ඇඳලාවිලා ගොරකෙක් වගේ විලිලැජ්ජයි වැඩසටහනට වැඩසටහනට විලිලැජ්ජාවක් අත්තිලා උගේ එනම් බොමි සුතියාවට ඔබ දෙපළම බොමි ආවරයි අපි මේ කතා බහ ඉවරයි නෑ 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 රංග නොපෑවත් ඔබතුමත් එක්ක අවුරුදු 44ක් තිස්සේ 76 ඉඳලා රඟපාන්න බැරි වුණත් හම්බ වෙන්න අවස්ථාවක් නොතිබුණත් මේ හම්බ වෙච්ච අවස්ථාවත් ඔව් මට ඉතා මහඟු අවස්ථාවක් ඔබතුමත් එක්ක පැයක් හමාරක් ඉන්න මං ඉඳලා තියෙන ඕන තරම් අයියෝ හරි කරදරයක් හරි කරදරයක් වුණා පහුගිය කාලේ නැත්තම් පොලිසිය අයියේ නේ ආ නැත්තම් පොලිසිය අයියා කන්නාඩි කුට්ටමකට හරිද නෑ මෙහෙම හම්බ වෙන්න හේ හේ ආහා ඕහෝ පාන්න දේ දුන්නු හරි සතුටුයි. Yes darling. හරි සතුටුයි. හරි සතුටුයි. ඔය වගේ ප්‍රවීණ ඔව් චරිතයක් එක්ක මෙහෙම ගත කරන්න හම්බ වෙච්ච එක ඇත්තටම මහා සතුටක් සහ විශාල ආඩම්බරයක් අපිට. ඇත්තටම ඒක. සතුට දැ thank you බොහොම ස්තුතියි පිං. ඔබ ඔබලා මේ වගේ ප්‍රකාශ නමුත් මේ බම් චූටි මේ බොහොම සුන්දර. මේ වගේ කාන්තාවක් මේ වගේ දරුවෙක් මේ වගේ රංගන ශිල්පිනියක් මීනා කුමාරතුමිය රටේ බොහොම ප්‍රවේශමෙන් හිටපු රංගන ශිල්පිනියක් තාමත්ම 89 ඉඳලාම මගේ හිටිය. අනේ කොහොම හරි හරි සන්තෝෂයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා රාජසභාවක රජකතාවකට මාව ගන්න නොලැබේවා කියලා. මොකද මේ මම එහෙම රජකතාව වලට එන්නේ නැති කෙනෙක් නිසා මේක මේ తాවකාලික රඟපෑමක් විතරයි ඒකයි. කොහොම හරි අපි දැන් සූදානම් වෙනවා බොහොම සුන්දර නර්තනයක. මීනා කුමාර තුමිය එමනම් ලොව පෙන්සින් හඬවලා මින්මතු අපි යමු රටකට පෙන් හඟ පායලා ආ
ගිරෙන් සඳෙන් ගමන් මංගසා සිතුම් පැතුම් මලි සිතුවසා දේවාසනා රණි රන්මලින් පිදු ආදර රජුන් රජාසුන් පිදු ආදරී